ඉතින් අද මම කතා කරන්න යන්නේ වැදගත් අප්ඩේට් එකක් ගැන. ඉතින් මේක ඔයාට YouTube ස්ටුඩියෝ එකට ගියන් පස්සේ ඇඩ්වාන්ස් ෆීචර්ස් කියලා තියෙනවා. ඉතින් මේ ඇඩ්වාන්ස් ෆීචර් එක අනිවාර්යෙන් කම්ප්ලීට් කරන්න ඕන. ඒකේ ඉල්ලල තියෙන දේවල් අපි ඒ විදිහටම සම්පූර්ණ කරන්න ඕන. ඉතින් මේ අප්ඩේට් එක ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා කොහොමද මේක සම්පූර්ණ කරන්න කියලා. ඉතින් මම හිතුවා අද වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරන්න. YouTube channel එකට අලුත් කෙනෙක් නම් මම මිලාමසුවක්. ඉතින් කොහමද යාළුවනේ සුබ දවසක් සාදරයෙන් පිළිගන්නවා නැවතත් මගේ YouTube channel එකට ඕගොල්ලෝ මේක දුල ඉන්නේ sl.com YouTube channel එකේ තවත් වීඩියෝ එකක් එක්ක මගේ channel එකේ tech review සහ YouTube සම්බන්ධ videos බලා ගන්න ලැබෙනවා හරියට මෙන්න මේ වගේ subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ update එක අලුතෙන් channel එකක් create කරන කෙනිට තමයි ලොකුවටම බලපාන්නේ. ඉතින් දැනටමත් ඔයා 18ට අඩු කෙනෙක් නම් මේ වෙනකොට channel එකක් හදලා තියෙනවා නම් බොහෝ විට ඔයාට ප්‍රශ්නයක් ඇති වෙන කාරණා නැහැ. නමුත් මට හරියටම කියන්න බෑ සමහර විට ඉදිරියේදී මේක චෙක් කළා ඔයාව අඳුර ගන්නත් පුළුවන්. ඒ වගේම අනිවාර්යෙන් ඔයා Google Lens app එක වගේ phone එකේ නැත්නම් අනිවාර්යෙන් phone එකේ download කරගෙන තියාගන්න. ඔයා මේ වෙනකොට phone එකක් භාවිතා කරන්නේ නැත්නම් phone එකක් කරා තමයි මේ ගොඩක් දේවල් කරන්න වෙන්නේ. එහෙම නැතුව මේකට අපිට මුහුණ දෙන්න බෑ. තව ක්‍රම තියෙනවා. නමුත් ඒව ගොඩාක් කල් යන ඒවා. එහෙම නැතුව ඔයාට ඉක්මනටම මේ වැඩේ කරගන්න අවශ්‍ය නම් ඔයාට phone එකක් අවශ්‍යමයි. ඒ වගේම ඔයා phone එකෙන් නම් මේ හැමදේම කරන්නේ ඔයාට තවත් phone එකක් අවශ්‍ය වෙනවා මේ වෙලාව වෙනකොට. අනිවාර්යෙන් QR code එක ඔයාට search කරන්න වෙනවා. ඒ QR code එක search කරපු ගමන් ඔයාට website එකක link එකක් එනවා. ඉතින් මේ link තමයි ඔයා click කරලා යන්න ඕන ඉදිරියට මේ step සම්පූර්ණ කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව ගිහින් බලමු කොහොමද මේ ඇඩ්වාන්ස් feature එක අපි enable කරගන්නේ කියලා. හරි දැන් මම ඉස්සෙල්ලාම කරන්නේ account එකක් හදා ගන්නවා. ඒ කියන්නේ දැනටම Gmail account එකක් හදලා තියෙන්නේ. YouTube channel එකක් තමයි දැන් මම create කරන්න යන්නේ. මම මෙතන උඩ තියෙන icon එක click කළා. ඒ වගේම settings යනවා. settings කියලා මම මෙතන තියෙනවා add or manage your channels කියලා. මම මේ click කරනවා. click කරන පස්සේ මට මෙතන බලා ගන්න ලැබෙනවා create a channel කියලා. මම මේකත් click කරනවා. ඊට පස්සේ මට මෙතනින් නේම් එකක් දෙන්න පුළුවන් channel එකට. SLDC කියලා මම මෙතන නමක් දීලා create කරනවා. හරි දැන් මට channel එකක් create වෙලා තියෙන්නේ. දැන් මම කරන්නේ channel එක තෝරනවා මෙතනින් ගිහිල්ලා switch account ගිහිල්ලා පහල තියෙනවා මම හදපු account එක. ඒක මම click කරනවා. click කරන් පස්සේ මේ විදිහට මම දැනට account එකේ ඉන්නේ. මම මෙතන නැවතත් icon එක click කළා. YouTube Studio යනවා ඒ channel එකට අදාළව. ඉතින් දැන් මම ඉන්නේ YouTube Studio එකේ. පහල තියෙන settings කියලා මම එකක් click කරනවා. click කරාම මට channel කියලා බලා ගන්න ලැබෙනවා. මම මේකක් click කරනවා. click කරාම මට බලා ගන්න ලැබෙනවා feature eligibility කියලා. මම මේකක් click කරනවා. ඊට පස්සේ මට මෙන්න මේ විදියට standard features, intermediate feature කියලා තියෙනවා. ඊට පස්සේ advanced feature කියලා තියෙනවා. මෙතන උඩේ තියෙන එක enable වෙලා තියෙනවා. දැනටමත් account එක හදනකොටම මේවා මේ ඔප්ෂන් එක enable වෙලා තියෙන video uploads, playlist creation, add collaborators to playlist. ඉතින් මේ වගේ විස්තර ටිකක් සඳහන් කරලා තියෙනවා. ඒ ඔක්කොම enable වෙලා තියෙනවා. ඊළඟට මෙතන ඊළඟ ඔප්ෂන් එක මෙතන intermediate features කියන එකේ eligible කියලා තියෙනවා. මම මෙතන මේ arrow එක click කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න ලැබෙනවා. ඉතින් මේ ටික තමයි enable වෙන්නේ මේක අපි තහවුරු කිරීමක් කරොත්. මෙතන තියෙන අපිට phone number එක දීලා verification එකක් කරගන්න. මෙතන verify phone number ගිහිල්ලා මෙතනට අපේ phone number එක දෙන්න තියෙනවා. මම මෙතන type කරනවා මගේ phone number එක. phone number දීලා මෙතන මම get code කියන එක click කරනවා. ඊට පස්සේ මට text message එකක් එනවා phone එකට. තියා බලමු message එක එනවද කියලා phone එකට. හරි මෙන්න මේ විදිහට මට text message එකක් ආවා. ඉතින් මේ විදිහට code එක දීලා submit කියන button එක click කරනවා. click කරාම මෙන්න මේ විදිහට phone number verified කියලා අපිට බලා ගන්න ලැබෙනවා. හරි දැන් මේ option එක අපි enable කරලා තියෙන අපිට පුළුවන් මේ විදිහට බලා ගන්න. ඒකත් enable වැටුණා automatically. දැන් ඊළඟට තියෙන advanced features කියන එක මම මේක click කරනවා. මේ විදිහට arrow එක click කළා මම මේ විදිහට පහළට යනවා. පහළට ගියාම මට බලා ගන්න ලැබෙනවා මේක අපි verify කරාම create more live stream daily. daily අපිට live stream කරන්න පුළුවන් වැඩිපුර. upload more videos daily. දවස ගානේ videos upload කරන්න. create more short daily. ඒ වගේම embed live stream. ඉතින් මේ වගේ දේවල් ඔක්කොම enable වෙනවා. ඉතින් මෙතන අපිට බලා ගන්න ලැබෙනවා video verification එකක් අපිට තෝරගන්න පුළුවන්. valid id කියන identity අපිට copy දීලා ඒ විදිහට අපිට verification එකක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් channel history ඒ option එක හරහත් අපිට මේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන බලා ගන්න ලැබෙනවා 1k subscribers and 4000 watch hours. ඉතින් monetization වලට apply කරනත් මේක අනිවාර්යෙන් enable කරලා තියෙන්න ඕන. මේක අපි verify කරලා තියෙන්න ඕන. මම මෙතන access features කියන එක click කරනවා. click කරාම මෙන්න මේ විදිහට මට option තුනක් ලැබුණා. එකක් use video verification, use your valid id, build channel history කියලා තියෙනවා.
ඉතින් මෙතන පළවෙනි එක අපිට මේක සම්පූර්ණ කරොත් දවසකින් අපිට ත්‍රය බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ දෙවෙනි එකට ගියොත් ඒත් දවසකින් පුළුවන්. තුන්වෙනි ඔප්ෂන් එක අපි තේරුවොත් අපිට මාස දෙකකට පස්සේ තමයි channel එක verify කර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම පළවෙනි ඔප්ෂන් එක තෝරනවා මෙන්න මේ විදිහට. තෝරලි කරලා ඒ වගේම මෙතන ඕගොල්ලෝ බලා ගන්න ලැබෙනවා තප්පර 30ක වීඩියෝ එකක් තමයි අපිට හදා ගන්න තියෙන්නේ අපේ මූණ පෙන්නලා. ඉතින් මම මේක next කරනවා. next කරන් පස්සේ මෙතන විස්තර වගේක් කියනවා මෙන්න මේ email එකට email එකක් යනවා කියලා. අපි බලමු. get email කියන එක මම click කරනවා. ඊට පස්සේ මෙතන තවත් විස්තරයක් සඳහන් කරලා තියෙනවා. මේ වීඩියෝ එක කොහොමද හැදෙන්නේ කියලා මේ වගේ දේවල් තමයි මේ විස්තර තමයි ඇතුළත් වෙන්නේ. ඉතින් මෙතන done කියන බටන් එක තියෙනවා. මම මේකක් click කරනවා. ඉතින් එහෙම click කළා දැම්මම මගේ email එකට යනවා. හොඳයි මම email එකට ආවම මෙන්න මේ විදිහට මට බලා ගන්න ලැබෙනවා create your youtube video verification කියලා මම මේ click කරනවා. click කරන් පස්සේ මට මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා email එකක්. පහල තියෙනවා start verification කියලා. ඒ වගේම විස්තර වගේ මෙතන සඳහන් කරලා තියෙන ඕගොල්ලෝ මේවා කියවලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම start verification එක මම click කරනවා. click කරන් පස්සේ මෙන්න මේ විදිහට මට QR code එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මම කරන්නේ මගේ phone එකට යනවා. ඔයාටත් ඕනම phone එකක් භාවිතා කරන්න පුළුවන්. තවත් phone එකකින් නම් මේ වැඩේ කරන්න QR code එක ගන්න නම් තවත් phone එකක් තියෙනවා. ඉතින් මම යනවා මගේ Google phone එකට. ගිහිල්ලා මේ විදිහට Google කියන browser එක select කරනවා. ඊට පස්සේ මට මෙතනින් බලා ගන්න ලැබෙනවා Google Lens කියන icon එක මෙතන බලා ගන්න ලැබෙනවා. මම මේකට touch කරනවා. touch කරන් පස්සේ මේ විදිහට මට බල ගන්න බැරුව මම දැන් කරන්නේ මේක අල්ලනවා මගේ කම්පියුටර් එකට. ඉතින් එහෙම ඇල්ලුවාන් පස්සේ මෙන්න මේ විදිහට මට ෆෝන් එකේ link එකක් ආවා මෙතන. මම මේක touch කරනවා. touch කරන් පස්සේ මෙන්න මේ විදිහට browse වෙන්න පටන් ගත්තා මගේ email එක මෙතන බල ගන්න ලැබෙනවා. දැන් මෙතන මම password එක දීලා log වෙනවා. log වුණාන් පස්සේ මෙන්න මේ විදිහට මට බලා ගන්න ලැබෙනවා. ඉතින් මේ verification එක කරගන්න නම් අනිවාර්යෙන් real person කියන්නේ ඇත්තටම ඒ අදාළ කෙනා ඉන්න ඕනේ. ඒ වගේම මේ YouTube නීති වලට අනුකූලව හැමදේම සිද්ධ වෙන්න ඕන. මේ නැත්තම් නීති ඒව කඩ වෙන්න බෑ අනිවාර්යෙන්. මේගොල්ලොන්ගේ මේ කියන දේවල් වලට එකඟ වෙන්න ඕන. ඉතින් මම මේ දේවල් වලට එකඟ නිසා මේ ටික් එක දීලා මම මෙතන පහල තියෙන agree කියන බටන් එක මම මේක touch කරනවා. touch කරාම මෙන්න මේ විදිහට මට next කියලා එනවා. ඉතින් මෙතෙන්දි කියනවා මූණ ඔයාගේ as cover වෙන්න බෑ කිසිම විදියක. නහය, කට ඒ වගේ sunglasses වගේ දාලා තියෙනවා නම් මොන හරි දාලා තියෙනවා නම් ඒව අනිවාර්යෙන් ගලවන්න ඕන. ඒ වගේම as මට්ටමට කැමරක තියා ගන්න ඕන. හරියට ඒ වැඩේ සිද්ධ වෙන නම් මම මෙතන next දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මට දැන් බලා ගන්න ලැබෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මට බලා ගන්න ලැබෙනවා. මේ දේවල් සිද්ධ වෙනවා හරියට. ඒ අර ඩොට් එක දිහා බලාගෙන මේ විදිහට ගියාම ඊතල වලින් පේනන දිශාවල් වලට ඔළුව හරවනකොට මෙන්න මේ විදිහට අපිට මේ දේ සිද්ධ කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. අපිට පෑය 24ක් ඇතුළත පිළිතුරක් ගන්න පුළුවන්. මෙන්න මේක කියලා තියෙනවා. මෙන්න මෙතන ඔගොල්ලෝ පේනවාද පෑය 24ක් ඇතුළත අපිට විස්තර දෙනවා කියලා. ඉතින් මට මෙතෙන්දි හිතෙනවා නම් මේක හරියන්නේ නැහැ. එහෙම නැත්නම් අනිත් ඔප්ෂන් එක තෝරගන්න ඕන කියලා. එහෙම නැත්නම් මේක හරියට කෙරුන්නේ නැහැ කියලා. මට පුළුවන් මෙන්න මේ Google account කියන එක touch කරලා මේ උඩ තියෙන delete icon එකක් in review කියන මම මේක touch කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට password එක ගහන්න එනවා. මම මෙතන password එක ගහනවා. මෙන්න මේ විදිහට මට delete කරන්න පුළුවන්. දැන් මට මුලින් ඉඳන් අර step ටික නැවතත් computer එකේ කරන්න පුළුවන්. මම දැන් computer එකට නැවතත් යනවා. මගේ YouTube channel එක ගන්නවා. මෙතන තියෙන advanced feature කියලා. ඉතින් මෙතන නැවතත් මම යනවා access features කියන තැනට. ගිහිල්ලා මම දෙවෙනි option එක තෝරනවා මෙන්න මේ විදිහට. තෝරලා මම මෙතන next කරනවා. next කළා මෙතන get email කියන එක නැවතත් click කරනවා. click කරාම මේ කලින් වගේම තමයි මේ ටිකත් එන්නේ. ඉතින් මේ ටික ඕගොල්ලන්ට කියවන්න පුළුවන්. ඉතින් මම මෙතන නැවතත් done කියන බටන් එක click කරනවා. click කරාම අපිට දැන් ගිහිල්ලා email එකේ බලන්න පුළුවන් මොකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. email එකට ගියාම මෙන්න මේ විදිහට නැවතත් use your id for youtube features කියන එක මෙන්න මේ click කරනවා. click කරලා පහලට ගියාම මට බලගන්න ලැබෙනවා start verification කියලා. මේකත් මම click කරනවා. click කරන පස්සේ අර කලින් වගේම ආවා QR code එක. මම නැවතත් Google app එකෙන් Google Lens එක open කරගන්න මෙන්න මේ විදිහට. ඔයාලා තියෙන phone එක screen එකට අල්ලලා search icon එක touch කරන්න. හොඳයි දැන් මට මේ විදිහට link එකක් ඇවිල්ලා තියෙනවා මෙතන. පහලින් වුණත් ඔයගොල්ලෝ touch කරම්බෝ මම මේ විදිහට touch කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි මේ browser එකෙන් ගේන්නේ. වාඩි තියෙනවා මෙතන උපන්දිනය තහවුරු කිරීමක් කරන්න තියෙනවා. මෙතන උපන්දිනය වාගේ වැරදි නම් correct date of birth කියන එක touch කරන්න.
ඊපස් ඔයාගේ මෙතන උපන්දිනේ හරියට හදන්න ID එක එහෙම නැත්නම් પાස්පෝට් එකේ එහෙම නැත්නම් ඩ්‍රයිවිං ලයිසන් එකේ තියෙන දේවල්ම තියෙන්න ඕන අනිවාර්යෙන් ඒ උපන්දිනේම ඊටපස්සේ මෙතනින් හදලා මම next කරනවා next button එක click කරන් පස්සේ ඔයාට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න ලැබෙන්නේ මෙතෙන්දී ඔයාගේ දැනට පාවිච්චි කරන ID එක ඒ වගේම උපන්දිනේ ඒ වගේම community guideline strike ඒ වගේ දේවල් වැදිලා නැත්නම් එහෙම කිසිම ගැටලුවක් නැත්නම් YouTube වල අදාළ නීති වලට එකඟ නම් අනිවාර්යෙන් ඔයාට verification එක ලැබෙනවා ඉතින් මේ දේවල් ඔයාට කියවන්න පුළුවන් ඔය අකමැති වුණත් මේකට agree වෙනවා මම මෙතන I agree කියන button එක touch කරනවා ඊට පස්සේ මෙතන ඔයාගේ birthday එක අනිවාර්යෙන් පැහැදිලිව photo එකට වැටෙන්න ඕනේ කියන්නේ අපි photo එක ගන්නකොට හරියට පැහැදිලිව එන්න ඕන driving license එක passport එක එහෙම නැත්නම් ඔයාගේ ID එක වුණත් භාවිත කරන්න පුළුවන් ඔයාලට පුළුවන් මෙතන next කරන්න next කරන් පස්සේ මෙන්න මේ විදිහට camera එක open වෙනවා මගේ camera එක open වෙන්නේ නැහැ නමුත් photo එක වදිනවා මම දන්නේ හේතුව මොකද්ද කියලා ඔයාලට පුළුවන් ඔයාගේ ID එක අරගෙන මේ පිටිපැත්තේ camera එකට හරියට තියලා ඔයාලට පෙනෙන්නේ ගොඩක් වෙලාවට ඔයාගේ phone එකේ නම මගේ phone එක මේ වෙනකොට ගොඩාක් රත් වෙලා තියෙන මොකක් හරි ගැටලුවක් නිසා තමයි වැඩ කරන්නේ නැත්තේ ඊට පස්සේ මේ විදිහට මේ button එක touch කරන්න photo එක වදින්න මම මේ විදිහට තියලා මේ විදිහට touch කරනවා photo එකක් වදින්න ඊට පස්සේ බලමු අපි කොහොමද මේකේ පෙන්වුම් කරන්නේ කියලා ඊට පස්සේ photo එක මෙන්න මේ විදිහට පැහැදිලිව වැදෙනවා අපි submit කියන button එක touch කරනවා ඊට පස්සේ මෙන්න මේ විදිහට load වෙන්න ගන්නවා check වෙනවා ඔයාගේ උපන්දිනේ හරියද කියලා උපන්දිනේ හරිනම් අපිට බලන්න පුළුවන් උපන්දිනේ හරිනම් මෙන්න මේ විදිහට තමයි බලාගන්න වෙන්නේ පෑවිසි අතක් ඇතුළත අපි මේ verification එක කියන්නේ advanced YouTube feature කියන එක අපිට enable වෙනවද කියලා බලාගන්න පුළුවන් ඉතින් මම කලින් කිව්වා වගේම Google account ගිහිල්ලා මේ request එකත් අපිට delete කරලා දාලා නැවත අර option තුනේ එකක් තෝරගෙන අපිට ඉදිරියට යන්න පුළුවන් දැන් අපි යමු තුන්වෙනි option එකට නැවතත් advanced features ගිහිල්ලා arrow එක click කරාම මේ විදිහට access features කියලා බලා ගන්න ලැබෙනවා ඊට අමතරව ඔයාලට මේ verification තුනත් බලා ගන්න ලැබෙනවා මම මේ access features කියන එක click කරනවා මේ මාවත් ඔයාලට ප්‍රශ්නේ තමයි කලින් ඔයා request එකක් දාලා තියෙනවා ඉතින් ඒක delete කරලා තමයි ඔයාලට මේකට යන්න වෙන්නේ ඒක නිසා අනිවාර්යෙන් ඒ request එක මම අර කලින් phone එකේ පෙන්වුවා වගේ delete කරන්න delete කරොත් තමයි ඔයාලට නැවතත් request එකක් දාන්න පුළුවන් ඒක නිසා අනිවාර්යෙන් delete කරාම තමයි මෙතනින් එහාට යන්න ලැබෙන්නේ delete කරලා ඉවරලා නැවතත් මම මේ විදිහට access features කියන එක click කරනවා click කරන් පස්සේ මට නැවතත් මෙන්න මේ විදිහට option තුනම බලා ගන්න ලැබෙනවා දැන් අපි මුල් option දෙකම බැලුවා video verification එක සහ ID verification දෙකම අපි කරලා බැලුවා දැන් අපිට තියෙන්නේ තුන්වෙනි option එක channel history ඉතින් මේකට මේගොල්ලෝ මාස දෙකක් ගන්න community guideline strike 90ද upload වෙන්නේ මේ වගේ දේවල් check කරලා තමයි ඒගොල්ලෝ අපිට මේ feature එක enable කරලා දෙන්නේ ඉතින් දැන් මම මේ ඔප්ෂන් එක තෝරනවා තෝරලා මම මෙතනින් next click කරනවා ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න ලැබෙනවා ඒගොල්ලෝ මාස දෙකක් ගන්නවා කියලා මේකට ඔයාට ඉක්මනට වැඩේ කරගන්න නම් පළවෙනි ඔප්ෂන් එක සහ දෙවෙනි ඔප්ෂන් එකෙන් තමයි ඔයාට මේ වැඩේ කරගන්න වෙන්නේ කියලාත් කියනවා ඒ කියන්නේ වීඩියෝ verification එක එහෙම නැත්නම් ID verification එක එහෙම නැත්නම් passport එක හරි දීලා verification එකක් කරොත් තමයි ඔයාට ඉක්මනටම මේකට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙන එහෙම නැත්නම් enable කරගන්න පුළුවන් වෙන්නේ කියලා මේගොල්ලෝ කියනවා. ඉතින් යාළුවෝ ඔන්න ඔය විදිහට තමයි මම video verification එක එහෙම නැත්නම් ID verification එක එහෙම නැත්නම් මාස දෙකක් ඉඳලා අපිට පුළුවන් verification එකක් කරගන්න එහෙම නැත්නම් verify කරගන්න අපේ channel එක. නමුත් එතෙන්දී community guideline වගේ දේවල් check කරනවා ඒගොල්ලෝ. කොහොමද video upload වෙන්නේ කියලා අනිවාර්යෙන් මාස දෙක ඇතුළත videos upload වෙන්න ඕන. එතකොට ඒගොල්ලෝ තීරණය කරනවා ඔයාට මේ verification එක ලබා දෙනවද නැද්ද කියලා. එහෙම නොවුනොත් ගොඩක් වෙලාවට ඔයාගේ channel එකත් delete වෙලා යන්න පුළුවන්. මම දැක්කේ එහෙම ගොඩක් අයගේ channel email පිටින්ම delete වෙලා ගිහලා තිබුණා. ඉතින් වයස අවුරුදු 18ට අඩු නම් තමයි එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ ගොඩක් වෙලාවට. එහෙම නැතුව ඔයා සාමාන්‍ය විදියට හරි විදියට කරගෙන යනවනම් මං හිතන්නේ ගැටලුවක් ඇති වෙයි කියලා. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයා 18ට අඩු කෙනෙක් නම් AdSense හදනකොට වෙනත් කෙනෙක්ගේ ගෙදර කෙනෙක්ගේ නමට හදලා කරගෙන යන්න. එහෙම නැත්නම් ඔයාට අනිවාර්යෙන් ගැටලුවක් ඇති වෙයි ඉදිරියේදී. ඉතින් වීඩියෝ හොඳනම් අනිවාර්යෙන් like එකක් දාන්න subscribe කරපු නැති කෙනා දැම subscribe කරන්න. යහපත තියෙන bell icon click කරොත් තමයි ඔයාලට මේ වගේ තවත් videos ඉදිරියට බලා ගන්න ලැබෙන්නේ මේ වගේ update ගැන. ඒ වගේම comment කරන්න පහල comment section එකේ ඔයාලට තියෙන ප්‍රශ්න ඒ වගේම share කරන්න කැමති නම් විතරක් account එක බලා ගන්න. මේ වගේ අලුත් video එකේ හමු දින තුරු සුබ දවසක් ඊළඟ video එකේ හමු වෙමු.